අයිබුවන් මේ නිවස් ෆස්ට් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය. මම සුරේන් සංජය පෙරේරා. මුලින්ම දවසුණු සුම් කළපුවත් සිරස්ථාන. සහනාධාර කාබනික ගොවිතැනට පමණයි. වී හැර බෝග කිහිපයකට අදාළව කෘෂි රසායන කිහිපයකට අවසර. නැනෝ පොහොර ගෙන්වීමේදී වංචාවක් වුණාද? විපක්ෂයේ ප්‍රශ්නය ගැන රාජ්‍ය ඇමති ශෂේන්ද්‍රගෙන් වරප්‍රසාද ප්‍රශ්නයක්. මන්ත්‍රීතුමිය විසින් කරන ලද මේ ප්‍රකාශය මා තරයේ ප්‍රතික්ෂේප කරමි. අය වැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි. පක්ෂව ඡන්ද 153ක්. බත් පාර්සලයේ 20කින් ප්ලේන්ටිය 5කින් යලිත් වැඩි වේ. ජීවත් වෙන්න අමාරුයි. ගාස්තුව වැඩි කරන්න. පිටකොටුවේ නාට්‍යාමිවරුන් වර්ජනයක. සිරිල් ගාමිණී පියතුමා අදත් CIDට වාස්කු ප්‍රහාරය වළක්වා නොගත්තැයි අධිචෝදනා 855කට අදාළව පූජිත් හා හේමසිරිට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය හෙට සිට. අයවැය දෙවනවර කියවීම අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. අයවැයට පක්ෂව ඡන්ද 153ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 60ක්. මන්ත්‍රීවරුන් 11 දෙනෙකු අද අයවැය දෙවනවර කියවීම සඳහා ඡන්දය ප්‍රකාශ කර තිබුණේ නැහැ. අමාත්‍ය පවිත්‍රා වන්නයාරච්චි, අමාත්‍ය ගාමිණී ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, විජේදාස රාජපක්ෂ සහ ටිරන් අලස්සැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ද ඒ අතර වනවා. දෙමළ ජාතික සන්ධානයේ චාණක්‍ය රාසමාණිකම්, එම් සුමන්තිරන්, කොවින්දන්, කරුණාකරන් යන මන්ත්‍රීවරුන් සහ දෙමළ ජනතා පෙරමුණේ සිවි විග්නේශ්වරන් මන්ත්‍රීවරයාද අද සභාවේ සිටියේ නැහැ. සමගි ජනබලවේගයේ මනෝ ගණේෂන් සහ එම්.එම්. තෞෆික් යන මහත්වරුන් අද සභාවේ නොසිටි මන්ත්‍රීවරුන් අතර වනවා. 20 සංශෝධනයට පක්ෂව ඡන්දය දුන් සමගි ජනබලවේගයේ මන්ත්‍රී ඩයනා ගමගේ, ඉෂාන් රහුමාන්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසේ නසීර් හමඩ්, ෆයිසල් කාසිම්, එච්.එම්.එම්. හාරිස් යන මහත්ම මහත්මීන් අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. රිෂඩ් බදියුදීන් මහතාගේ සමස්ත ලංකා මහාජන කොංග්‍රසේ මුෂාරෆ් මුදනබින්, දෙමළ ප්‍රගතිශීලී පෙරමුණේ අරවින්ද් කුමාර් සහ මුස්ලිම් ජාතික සන්ධානයේ AASM රහීම් මහතාද ඡන්දය ප්‍රකාශ කළේ අයවැයට පක්ෂවයි. අපනයනය, විදේශ රැකියා හා ආයෝජන පිළිබඳව සඳහන් කරා ඒවා ඉදිරියට ශක්තිමත් කිරීම සඳහා දැනට බාධාවක් වෙලා තියෙන අනවශ්‍ය නීති සරල කිරීමටත්, ඒ සඳහා දිය හැකි දිරිගැන්වීම් ඉදිරි කාලයේදී ලබා දීමට අපි කටයුතු කරන බවත්, ඒ සඳහා අතිගරු ජනාධිපතිතුමා මේ අංශ 4 දිරිගැන්වීම සඳහා විශේෂ කාර්ය බලකායක් පත් කරනු ඇතේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. වර්ෂාව නිමවීමෙන් පසු වහාම ක්‍රියාත්මක වන පරිදි වගා සංග්‍රාමය අධ්‍යත් කර ඉදිරි මාස දෙක තුන තුළ එළවලු, පල්ලතුරු, බිත්තර, කුකුල් මස්, මාළු, කරවල ආදී වෙළඳ පොලේ සුලභ කිරීමට ප්‍රමුඛත්වයක් දෙනු ඇතැයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ COVID-19 වසංගත හේතුවෙන් බලපෑමට ලක් වූවන් සියලු දෙනාටම, සංචාරක ක්ෂේත්‍රයේ හෝ වෙන ඕනම ක්ෂේත්‍රයක ඉන්න සියලු දෙනාටම සහන සැලසීමට අපි මැලි වෙන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේ සඳහන් කරනවා. අපි පැහැදිලිව කියනවා, අපේ මේ මුළු ශ්‍රී ලංකාවම අපි හිතන්නේ අපේ එක රටක් බව සඳහන් කරන්න ඕන. අපි අයවැයේදී සෑම ග්‍රාම සේවක වසන් 14,021ක්, පළාත් පාලන කොට්ටාස 4,917ක්, උතුරු නැගෙනහිර ඇතුළුව මේ සියල්ලටම එකම විදිහට අපි මුදල් වෙන් කර බව සඳහන් කරනවා. ගේ ගමවන මැදමුල්ල 399ටත් මිලියන 3යි දුන්නේ. අනිත් හැම කෙනෙක්ගේම තමුන් ඉපදිච්ච ඒ සෑම ග්‍රාම සේවකයන් සියල්ලටම එක විදිහට දීලා තියෙන්නේ. අපි බැඳුම් කර වංචාවේ මුදල් රාජසන්ත කරා වගේ තව යෝජනා තියෙනවා නම් මෙතන සඳහන් වුණා. ඒවා නීතියානුකූල ඔප්පුනොත් මම පසුබට වෙන්නේ නැහැ. ඒවා පවරගන්න සියලුම දේවල්.
අප පෙර සඳහන් කළ අමාත්‍ය පවිත්‍රා වනරච්චි මහත්මිය අයවැයට ඡන්දය ප්‍රකාශ නොකළ බව, නමුත් ඇය අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. අප දැන් සූදානම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද පාර්ලිමේන්තුවේදී පළ කළ අදහස් වෙත අවධානය යොමු කරන්නට. අයවැය දෙවනවර කියවීමේ විවාදයේ අවසන් දින විවාදය ආරම්භ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතායි. එහිදී රටේ ආර්ථිකය පිළිබඳව පැහැදිලි කළ විපක්ෂ නායකවරයා, දැන් අද නූතන මුදල් න්‍යාය මොඩර්න් මොනිටරිසම් කියලා අද ඉතාමත්ම සීඝ්‍ර ලෙස මුදල් අච්චු ගන්න ජාත්‍යන්තර මුදල් ඒකකයක් නොමැති රටක මේ වගේ අසීමිත ලෙස මුදල් අච්චු ගැසීම තුළින් සිද්ධවන්නේ මොකක්ද? රට තුළ සිදුවිය යුත්තේ මුදල් මුද්‍රණය නොව මුදල් උත්පාදනයයි. අන්එම්ප්ලොයිමන්ට් විරකියා මේ ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් අවශ්‍යයි. ඇත්ත වශයෙන්ම මේට තිබෙන එකම විකල්පය තමයි රට තුළ කාර්මික නිෂ්පාදන විප්ලවයක් දියත් විය යුතුයි. කර්මාන්ත ශාලා බිහිවීම තුළ රැකියා ප්‍රශ්නය විසඳෙනවා. රට තුළ ආයෝජනයේ ප්‍රවර්ධනය කරන්නට ඕන. බංග්ලාදේශයට ලැබුණා 2020 ඍජු විදේශ ආයෝජනය මිලියන 2600ක්, කැම්බෝඩියාවට මිලියන 3600ක්, චීනයට මිලියන 1493ක්. එතකොට ශ්‍රී ලංකාව මිලියන 400යි. ඇයි අපේ රටේ කරන්නට බැරි ජනාධිපති ලේකම් කාර්යාලයේ වන් ස්ටොප් ෂොප් එකක් ස්ථාපනය කර මේ රටට ඍජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන්නට හැකියාව ලැබෙනවා? අයවැය හිඟේ, වෙළඳ හිඟේ, ගෙවුම් ශේෂ හිඟේ මේ ප්‍රශ්නවලට ඉක්මන් විසඳුම අවශ්‍යයි. මුළු මනින්ම ඉදිරි වසර තුළ ඩොලර් මිලියන 6721ක් ගෙවන්නට තියෙනවා. නමුත් රටේ තියෙන සංචිත ප්‍රමාණය ආනයන ප්‍රමාණයෙන් ගත්තොත් මාස එකහමාරයි තියෙන්නේ. විදේශ ආයතන ඉදිරියේ පින්සෙන්දු වෙන්නට යන්නේ නැතුව, හිඟා කන්න යන්නේ නැතුව හොඳ ශක්තිමත් තැනක ඉඳගෙන හොඳ සාකච්ඡාවකට යන්න පුළුවන්. අපි රීෂෙඩියුල් කරන්නට ඕන අපේ ලෝන්ස් ටික. විපක්ෂයෙන් අපි සූදානම් ඒට සහයෝගය ලබා දුන්නා. යුරෝපා හවුල අපෙන් අහනකොට GSP Plus ගැන මොකද අපි කිව්වේ? අපි කිව්වා කරුණා කරලා ඒක දිගටම ක්‍රියාත්මක කරන්න කියලා. දැන් තටම තටම හිටියා ඇති අලුත් මුදල් ආධාරක වැඩපිළිවෙලක් ගැන සාකච්ඡා කරා. අයවැය මොකක්ද සංචාරක ශේෂ්ත්‍රයට ලබා දීලා තිබෙන ශක්තිය? කිසිම දෙයක් ලබා දීලා නැහැ. ඍජු සහ වක්‍ර රැකියා ලක්ෂ 10ක් පමණ තිබෙනවා. 300කට අඩු ප්‍රමාණයකට රැකියා ලබා දෙන වාර්ෂික ආදායම මිලියන 750කට අඩු කර්මාන්ත ශේෂ්ත්‍රය. මේවා දිරිගන්වන්නට අපි කටයුතු කරන්නට ඕන. මේවා පිළිබඳව අවධානය යොමු කළා තිබෙනවා ප්‍රමාණවත් මදි කියන එකයි අපේ අදහස. ඇත්තෙම කතා කරනවා නම් ගරු කතානායකතුමනි, කනගාටුවෙන් හෝ කියන්නට ඕන, ආණ්ඩුවේ මධ්‍යම ස්නායු පද්ධතිය වැඩ කරන්නේ. ඔළුව දන්නේ කඳ කරන දේ, කඳ දන්නේ කකුල් දෙක කරන දේ, කකුල් දෙක දන්නේ අත් දෙක කරන දේ. කිසිම සම්නිවේදනයක් නැහැ. මෙහෙම රටකට යන්න පුළුවන්ද? මේ එක රටක් එක නීතියක් කියලා මේ හදන්නේ අර ගොවීනන්ට නිර්මාණය කරපු ඛේදවාචකය වගේ මේ මහා අන්ධකාරය තුළ තවත් ව්‍යසනයක්, තවත් ඛේදවාචකයක් නිර්මාණය කරන්න මොකද මේ කරන්නේ? දසරාජ ධර්ම මත පදනම් වුණු රාජ්‍ය පාලනයක් අපේ රටට අවශ්‍යයි. මේ අද විවාදයේදී පළ වූ තවත් අදහස්. 2019 වන විට බිලියන 13ක හෝ 14ක විදේශ සංචිත අපි සතුව තිබිය යුතුයි. අද අපිට උපදෙස් දෙන මේ ආර්ථික විශේෂඥයෝ, ගමේ භාෂාවෙන් කියනවා නම් ඔස්තාර්ලා, එදා මේ විදිහට ආර්ථිකය අවකලමනාකරන විට ඒ සාධාරණීකරණය කරන්න කිසිදු ගෝලි අර්බුදයක් තිබුණ නැහැ. තිබිච්ච එකම වසංගතය තමයි මෙතුමන්ලාගේ නොහැකියාව. නමුත් 2014 මහා බැංකුව පුරෝකථනය කරපු ආර්ථික වර්ධනය දිගටම පවත්වාගෙන යන්නට පසුගිය රජය සමත් වුණා නම් අද මේ තත්ත්වය ඇති නොවෙන්න තිබුණා. අපි එදා පුරෝකථනය කරේ මොකද්ද? අපි කිව්වා 2019 වෙනකොට ඩොලර් බිලියන 145 ආර්ථිකයක්. නමුත් යහපාලනේ අපිට බාර දුන්නේ ඩොලර් බිලියන 81 ආර්ථිකයක්, ඉලක්කයට වඩා ඩොලර් බිලියන 64 පිටිපස්සේ. පසුගිය වසර පහ තුළ විශාල වශයෙන් කෙටි කාලින විදේශ ණය ලබා නොගත්තා නම් අද මේ තත්ත්වය ඇති නොවෙන්න තිබුණා. අපේ රටේ ආර්ථිකය කුල්ල කුජේට වෙලා තියෙන වෙලාවේ ඒකට විසඳුම් ලබා දෙන්නේ කොහොමද කියලා නෑ. හැබැයි එකක් තියෙනවා, පොට්ටුවේ ප්‍රාදේශීය ගම්මට්ටමේ ඉන්න කට්ටියට ගරානාවක් දාන්න, මේ වසමකට රුපියල් 130 ගාන දෙන්න සලස්මක් හදලා දෙන්න. අපි අහනවා ඒ කට්ටියට ලබා දෙන නම් මුදල් තියෙනවා, තරුණයට රැකියාවස්ථා ලබා දෙන්නේ කොහොමද? ද අපි දකින්නවා පෞගී දවස්වල චිත්‍රදේව මල්ලිල ඔක්කොම පොලිමේ ඉන්නවා, පාස්පෝර්ට් ගන්න, වීසා ගන්න, මේ ඉන්න හිතන රටක් වෙනුවට යන්න හිතන රටක් තමයි මේ ජනාධිපතිතුමාගේ කාලේ මේ අවුරුදු දෙකක් කාලය තුළ හදලා තියෙන්නේ. ඒ වගේම මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි, පොර ගැසට් එකත් රිවර්ස් කරලා ඉවරයි. දැන් රිවර්ස් කරලා දැන් මහින්දානන්ද ඇමතිතුමයි සසේන රාජපක්ෂ ඇමතිතුමයි දැන් දෙන්නව ගා ගන්නවා. ඉතින් මහින්දානන්ද ඇමතිතුමෝ, අපි ඔබතුමාට කිව්වා ඕනෑවට වැඩිය කඩේ ගියාම අන්තිමට රාජපක්ෂලා කලිසම ගලවල ඔළුවේ දාලා තමයි යවන්න කියලා. මර්වින් සිල්වටත් ඕක වුණා, සජින් දේවාස් ගුණවර්ධනත් වුණා. මම කියන්නේ කාබනික පෝරම ප්‍රශ්නෙට විසඳුමයි කියලා. නමුත්
අපට පුළුවන් කාබනික පොහොර සෑම ගෙදරකම සෑම ගමකම නිෂ්පාදනය කරගන්න. තොට අපට රැකියා උත්පාදනය කරන්න පුළුවන්. ඒවගේම අලුත් ආදායම් මාර්ග හොයලා දෙන්න පුළුවන්. නමුත් මේවයි තව දුරටත් මේ එකපාර්ටම මේ යම් අපහසුතාවයක් ඇති වුණා. ක්‍රමානුකූලව අද ඉන්නේ අපි චන්ද්‍රිකා මැතිනේ කාලෙත් මට මතකයි ඒ සඳහා විශාල වැඩපිළිවෙලක් තිබුණා. තමන්ට ඡන්දෙ දීපු ගොවියව විනාශ කරා. තමන්ට ඡන්දෙ දීපු ගුරුවරයෙට ගෑව්වා. රජයේ සේවකයෙක් කියන කාට ගෑ කට ගෑව්වා. තොත් සදාම් හුසේන්ලා ගඩාෆිලා ඒකාධිපතියෝ. හැබැයි ඔවුන් හැප්පුණේ කෙලින්ම ලෝකේ ඉන්න බලවත්ම ඇමරිකාවත් එක්ක. හැබැයි අපේ සර් කාත්තක දැප්පෙන්නේ ගුරුවරු එක්ක ගොවියෝ එක්ක රජයේ සේවකයෝ එක්ක තමන්ටම ඡන්දෙ දීපු මිනිස්සු එක්ක අර බලය පෙන්වන්න හදන්නේ. මම මට මරන්න පුළුවන් බෙල්ලෙන් අල්ලන් යන්න පුළුවන් බෙල්ලේ බල්ලෙක් වගේ ඇදගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ පොඩ්ඩක් මානසික වශයෙන් හරි තැනක නැති මිනිස්සු විතරයි. පස්කිරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම ඇතුළු අධිචෝදනා 855ක් යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන්ට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය හෙට ආරම්භ කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය අද තීරණය කළා. නඩුව විභාග වන්නේ නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ හා මොහමඩ් ඉරිසුදින් යන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුර මඩුල්ල හමුවෙයි. පූජිත් ජයසුන්දර මහතාද පෙරවරුවේත් හේමසිරි ප්‍රනාන්දු මහතාද පස්වරුවේත් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටියා. අන්තවාදීන් විසින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කිරීමට සූදානම් වන බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එකී ප්‍රහාර මාලාව මැඩ පැවැත්වීමට පියවර නොගැනීම ඇතුළු අධිචෝදනා 855ක් විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙනවා. අධිකරණයේ පෙනී සිටිමින් විත්තිකරුවන් අවධාරණය කළේ මෙම චෝදනාවලට තමන් වරදකරුවන් නොවන බවයි. නගා ඇති අධිචෝදනාවලට විත්තිකරුවන්ගේ නීතික්ෂව මූලික විරෝධතා ගොනු කළත් ත්‍රිපුද්ගල මහාධිකරණයේ නියෝග කළේ හෙට සිට නඩුවට අදාළ සාක්ෂි විභාගය ආරම්භ කරන ලෙසයි. එය අනුව හෙට උදෑසන 9ට රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු ප්‍රධානි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි දීමට නියමිතයි. කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් අද තුන්වන දිනටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේ. එම දෙපාර්තමේන්තුව කළ කැඳවීමකට අනුවයි. අද පෙරවරු 10ට පමණ ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේ ඒ ඉදිරිපිට රැස්වූ කතෝලික පියතුමන්ලා බින්දිතයන් වෙනුවෙන් සාධාරණය අයද සිටියා. පාස්කුවිරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සූම් සම්මන්ත්‍රණයකදී කළ බව කියන ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි අධ්‍යක්ෂ මේ ජෙනරල් සුරේෂ් සලේ මහතා කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට සිරිල් ගාමිණී පියතුමා කැඳවා තිබුණා. අදත් පැය 4ක පමණ කාලයක් පියතුමා ප්‍රකාශ ලබා දී තිබුණා. අද අපි ඉවර කරා මේ CID ඉවර කරා ප්‍රශ්න කිරීම. මේ කාලේ නාස්ති කිරීම පමණයි සිදුවෙන්නේ. මෙතනදී සිදු කළ යුතු වන්නේ මේ පාස්කු ප්‍රහාරය පිටුපස ඉන්නේ කවුද, ඒක ඇත්තටම මොකද්ද වුනේ හොයාගන්න එක. ඇයි මේ යට ගන්න උත්සාහ කරන්නේ? අන්න එතකොට සැකයක් මතුවෙනවා. මේ අය මේ පාස්කු ප්‍රහාරය පිටුපස සිටිනවාද? ඒක බය කිරීමෙන් හරි එහෙම නැත්නම් පීඩාවට පත් කිරීමෙන් හරි කවුරුහරි හිතනවා නම් මේක නවත්වන්න පුළුවන් කියලා, මේක මහා විහිළුවක්. මේක නවත්වන්න හම්බෙන්නේ නැහැ. අපි බය ගන්නවලා හරි එහෙම නැත්නම් පීඩාවට පත් කරලා හරි මේක වළක්වන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා අපි රජයට කියන්නේ කරුණා කරලා ඔබේ යුතුකම සාධාරණීකරණය ඉෂ්ට කරන්න ජනතාව වෙනුවෙන්.
හරිත කෘෂි කර්මාන්තය තවදුරටත් රජයේ ප්‍රතිපත්තිය බවත් එළවලු බඩේරිංගු ධාන්‍ය වර්ග වැනි වගා සඳහා අවශ්‍යතාවය මත කෘෂි රසායන පෞද්ගලික අංශය හරහා ගෙන්වීමට අවධානය යොමු කරන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද උපදෙස් දුන්නා. ඒ පොහොර හා කෘෂි රසායන සම්බන්ධයෙන් රට තුළ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව ජනාධිපති කාර්යාලයේදී සියලු පාර්ශ්ව කැඳවා සිදු කළ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ රසායනික පොහොර හෝ කෘෂි රසායන රජයේ සහනාධාර වැඩපිළිවෙල යටතේ කිසිවිටකත් ලබා නොදෙන බවයි. අමාත්‍යවරයා අමාත්‍යංශ නිලධාරීන් සහ පළාත් ආණ්ඩුකාරවරුන් ඇතුළු විෂයානුබද්ධ සියලු පාර්ශ්ව අද ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට කැඳවා තිබුණා. රජ්‍ය කෘෂිකර්ම ප්‍රතිපත්තිය වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා. තහනම් කරේ මේ අවුරුද්දේ මුලදී එදා ඉඳලා අද වෙනකුණුත් මේ ප්‍රශ්නෙට මුහුණ දුන්නේ ස්ට්‍රක්චර් එක තාම හැදිලා තියෙන්නේ. ඒකේ ඉන්නේ රසායනික සමාගම් හා සම්බන්ධ ඒක ප්‍රචලිත කරන අය. ලේකම්වරයා හරි පොහොර අධ්‍යක්ෂක හරි ඒ හැම කෙනෙක්ම ප්‍රතිපත්තියට විරුද්ධව කතා කරොත් විරුද්ධ නම් එයාට එතනින් අයින් වෙලා යන්න ඕන. කරන්න ඕන පුළුවන් අයට දීලා. ඉතින් හැම කෙනෙක්ම මේ ප්‍රතිපත්තියට අනුව යන්න ඕන. මොකද මම දන්නවා ඔය විද්‍යාඥයෝ අරගොල්ලෝ මේගොල්ලෝ ඇවිල්ලා කිව්වට ඒගොල්ලන්ගේ කාර් එක කවුද කියලා බැලුවොත් පොහොර සමාගමකින් දීලා තියෙන්නේ. සමහර අය අධ්‍යක්ෂකවරු පොහොර සමාගම් වල අධ්‍යක්ෂකවරු. ඒගොල්ලෝ තමයි මේක ඇවිල්ලා කියන්නේ. ප්‍රති දෙකක් තියෙනවා. නමුත් අපි ප්‍රජාවක් හැටියට මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේම මම සඳහන් කරලා තියෙනවා හරිත කෘෂි කර්මාන්තයකට තමයි මම යන්නේ කියලා. ඉතින් ඒකටනේ මට ඡන්දෙ දුන්නේ. මම හිතනවා ඒක තමයි හරි දේ කියලා. මේ සාකච්ඡාවෙන් පසුව කෘෂිකර්ම අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. මුලින්ම කියන්න ඕනේ අපි කවුරුවත් එකක් දෙකක් තුනක් කියන්නේ නැහැ. ඒ නිසාද අමාත්‍යංශය හැටියට ජනාධිපතිතුමාගේ පරිසර හිතකාමී කෘෂි කර්මාන්තය ගෙනියන තැන ඇමතිවරයාත් රාජ්‍ය ඇමතිවරයාත් ලේකම්වරයාත් හිටගන්නවා කියන එක සඳහන් කරන්න ඕනේ. රජය තීන්දුවක් ගත්තා පරිසර හිතකාමී කෘෂි කර්මාන්තයට යන්න. මම කෘෂිකර්ම ඇමතිවරයා හැටියට ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා. එතකොට ඔබතුමා කිව්වනේ දැන් ලේකම්තුමාත් ඇමතිතුමාත් එකමතේ ඉන්නවා කියලා. නමුත් අද ජනාධිපතිතුමා තීන්දුව කළා තියෙනවා හොර ගේනවා කියන කාරණේ 10 දී සාකච්ඡා. ඒ පිළිබඳව තොරතුරක් කියන්න පුළුවන්ද? වී වගාව සඳහා රසායනික පොහොර ආනයනය කරන්න අද 10 රැස්වීමේ කිසිදු තීන්දුවක් ගත්තේ නැහැ. එතෙන්දී මේ අධික වර්ෂාව නිසා දැඩි හානියට ලක්වෙච්ච එළවලු වගාව වෙනුවෙන් විශේෂිත පොහොර වර්ගයක් ආනයනය කිරීම පිළිබඳ කෘෂිකර්ම අධ්‍යක්ෂණ්ඩාට අවසරය දුන්නා. ඒ ගැන කියන්න කියලා ඒ හැරෙන්න කිසිවක් ගේන්න අවශ්‍ය කටයුතු කළ නැහැ. ආවේ කොහොමද 350ට දෙන්නම් කියලා අයියා කිව්වහම නෑ 350ට නෙමෙයි නිකම්ම පොහොර දෙන්නම් කියලා ඡන්ද අරගෙන ඇවිල්ලා
කියලා දැන් කියනවා කිසිම සහනාධාරයක් දෙන්නේ නැහැ. ගැසට් එක රිවර්ස් රසායනික පොර කෘමිනාශක දිලීරනාශක වල්නාශක හැම එකක්ම ගෙන්නන්න අද අවසරය දීලා ඉවරයි. දැන් කියනවා මේ ගෙන්නන්නේ ශාක පෝෂක කියලා. අපි කියනවා ශාක පෝෂක නෙවෙයි සාටක පෝෂක තමයි සිද්ධ වුණේ මේ දවස් එකේ. සාටක පෝෂක වුණේ ඔබතුමා මේ පාර්ලිමේන්තුවට ගිය නිසා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රසායනික පොහොර ආනයනය කිරීම සඳහා කිසිම නිවේදනයක් නිකුත් කළා නැහැ. කිසිම ගැසට් එකක් නිකුත් කළා නැහැ කියලා මම ඔබතුමාට කියනවා. හොඳයි ඔබතුමා අවසන්. ඔබතුමා කියනවාද දැන් රසායනික පොහොර ගැසට් එක රිවර්ස් කළා නැද්ද? එහෙනම් ඔබතුමා වගකීමෙන් කියනවා රසායනික පොහොර ලංකාවට ගේන්නේ නැහැ කියලා. ගරු මන්ත්‍රීතුමා මම ඔබතුමාට කිව්වා වී සඳහා කිසිදු රසායනික පොහොරක් ගේන්නේ නැහැ. ඔබතුමා මගේ කතාව අහගෙන හිටියේ නැහැ. වැස්ස නිසා පලිබෝධනාශක ප්‍රමාණයක් පමණක් ගේන්න අවසර දුන්නයි කියලා මම කිව්වා. රසායනික පොහොර රටට ගෙනාවොත් ශාක පෝෂක හරි මොන නමක් හරි කියලා ඔබතුමා ඉල්ලා අස්වෙන්න කියලා මම තමුන් ආසිරිය යෝජනා කරනවා. 2019 ඔක්තෝබර් 25 ශ්‍රී ලංකා පුතු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකි. මෙරට කෘෂි කර්මාන්තය වසර 10කින් මුළු මනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු බව සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන්. 2021 අප්‍රේල් 28 රසායනික පොහොර කෘමිනාශක හා වල්නාශක භාවිතය හා ඒවා මෙරටට ගෙන්වීම තහනම් කිරීමට අදාළ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට. යෝජනාව ඉදිරිපත් කළේ ජනාධිපතිවරයා විසින්. ද්‍රව්‍ය 2021 යල්කන්නය සඳහා සීමිත ලෙස යොදා ගැනීමටත් එළෙමදන 21-22 මහකන්නේ මුළුමනින්ම රසායනික පොහොර කෘමිනාශක භාවිතයෙන් තොරව වගා කිරීමටත් පීවරගත යුතු බව ගරු ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලයට යෝජනා කරලා තිබෙනවා. යෝජනාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට කමිටු දෙකක්. එක් කමිටුවක් වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති වත්මන් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ජිෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. අනෙක් කමිටුව පත් කර ඇත්තේ එවකට කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන්. 2021 අප්‍රේල් 29 ගත් පියවර ආපස්සට නොගෙන රසායනික පොහොර භාවිතය මුළු මනින්ම ඉවත් කළ ලෝකයේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමේ අභියෝගය බාරගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි. 2021 මැයි 9 තෝරාගත් කෘෂි රසායනික ද්‍රව්‍ය කිහිපයක් පමණක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමට අවසර ලබා දෙමින් ගැසට් පත්‍රයක්. 2021 මැයි 11 රසායනික පොහොර කෘමිනාශක හා වල්නාශක වෙනුවට කාබනික පොහොර භාවිත කරමින් ස්වභාවික ගොවිතැනට පරිවර්තනය වීම සඳහා මාර්ග සිතියමක් සහ කඩිනම් වැඩපිළිවෙලක් සකස් කිරීමට ජනාධිපති කාර්යසාධක බලකායක් බැසිල් රාජපක්ෂ මහතාගේ සභාපතිත්වයෙන් පත් කෙරේ. සංචරණ සීමා මැද ගොවීන් විරෝධයේ 2021 අගෝස්තු 3 රසායනික පොහොර ගෙන්වීම තහනම් කිරීමේ තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවට මුදල් අමාත්‍යංශයේ ලේකම් SR ආටිගලගෙන් ප්‍රකාශයක්. කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අවශ්‍ය දියර නයිට්‍රජන් යම් ප්‍රමාණයක් රටට අවශ්‍ය බැවින් ඒවා පළපත්‍ර මත ගෙන්වීමට පමණක් මුදල් අමාත්‍යංශය අනුමැතිය ලබා දී ඇති බවත් කියයි. 2021 අගෝස්තු 4 දේශීය කෘෂිකර්මය සඳහා රසායනික පොහොර ආනයනය කිරීමට කිසිදු අවසරයක් ලබා දී නැතැයි අවධාරණය කරමින් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්. කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් 2021 මැයි මස 31 වැනිදින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ ස්වභාවික ඛනිජ හා කිලෙටඩ් අංශු මාත්‍ර ශාක පෝෂක යොදා ගනිමින් සැකසූ ශාක පෝෂක ආනයනය කිරීමේ යෝජනාවට අනුව විශේෂිත වූ පොහොර ආනයනය සඳහා පමණක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා අදාළ අනිකුත් ආයතන හරහා විශේෂ වූ බලපත්‍ර ක්‍රමවේදයක් යටතේ අවසර ලබා දී ඇතැයිද ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කරයි. සංචරණ සීමා මැද ගොවීන් විරෝධයේ 2021 අගෝස්තු 5 නිකුත් වූ අමාත්‍ය මණ්ඩල සංදේශයකින් මුහුදු පැලෑටි වලින් නිපදවන කාබනික පොහොර මෙට්‍රික් ටොන් 99,000ක් චින්දාවෝ සීවින් බයෝටෙක් ගෲප් නම් චීන සමාගමකින් ගෙන්වීමට තීරණය කෙරේ. ඒ සඳහා රජය විසින් අනුමත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 63.6ක්. 2021 අගෝස්තු මාස 31 මෙම පොහොර සාම්පල දෙකක් ජාතික පොහොර ලේකම් කාර්යාලය මගින් ජාතික ශාක නිරෝධායන සේවයට ලබා දීමෙන් අනතුරුව සිදු කෙරුණු පර්යේෂණ වලින් පෙන්눔 කර තිබුණේ මෙයින් එක් සාම්පලයක අවීනියා සහ බැසිලස් යන ගණයන්ගේ ක්ෂුද්‍ර ජීවීන් බහුලව සිටින බවත් අනෙක් සාම්පලයේ බැසිලස් ගණයට අයත් බැක්ටීරියාමන් සිටින බවයි. 2021 සැප්තැම්බර් 22 එක්සත් ජාතීන්ගේ ආහාර පද්ධති සමුලව ඔන්ලයින් ක්‍රමවේදයට අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා රසායනික පොහොර කෘමිනාශක සහ වල්නාශක තහනම් කරමින් කාබනික කෘෂි කර්මාන්තය ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාව ගන්නා වෑයම ලෝකයේ හමුවේ තිබුවා. Our more recent past
ජනතාවගේ සෞඛ්‍යයට වගේම පරිසරයට අයහපත් බලපෑම් කරන රසායනික පොහොර, කෘමිනාශක සහ වල්නාශක තහනම් කරන්න මගේ රජය මෑතකදී පියවර ගත්තේ තිරසර සංවර්ධනය සඳහා වන රාජ්‍ය ප්‍රතිපත්තිය මුල් කරගෙන. 2021 ඔක්තෝබර් 13 වෙනිදා මහකන්නේ සඳහා අවශ්‍ය පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් ශ්‍රී ලංකාවට ආනයනය කරයි. 2021 නොවැම්බර් 2 සොබා දහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලවයක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝහි කොප් 26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවේදී ප්‍රකාශ කරයි. පොහොරවල අධික ලෙස නයිට්‍රජන් අඩංගු වීම පසට ජලයට, වාතයට සහ මිනිස් සෞඛ්‍යට ඉතා අහිතකරයි. රසායනික පොහොර ආනයනය අවම කිරීමටත්, කාබනික පොහොර භාවිතය දිරිමත් කිරීමටත් අප රජයේ පියවර ගන්නේ මෙවැනි පසුබිමකයි. 2021 ඔක්තෝබර් 20 2021 නොවැම්බර් 4 පොහොර අවශ්‍යතා සපුරා ගැනීමට බව කියමින් ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් පොහොර ගුවන් මගින් මෙරටට ගෙන ඒ ආනයනයේදී බරපතල දූෂණයක් සිදු වූ බවටත් ප්‍රකාශයක්. ඊයේ තහනම් කරන ලද ද්‍රව්‍ය ඇතුළු ප්‍රමිතියෙන් යුතු ශාක පෝෂක යළි ගෙන්වීමට අවසර දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා අනාවරණය කරයි. හරිත කෘෂිකර්මය එක රැයින් ඇති කළ හැක්කක් නොවන බවත්, ආන්දෝලනයට තුඩු දුන් යූරියාද මිල ඉහළ බැවින් ඒ වෙනුවට විකල්ප ද්‍රව්‍යයක් ගෙන ඒමට ඇති හැකියාව පිළිබඳවද සොයා බලන බව අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ප්‍රකාශයක්. අද හරිත කෘෂිකර්මාන්තය තවදුරටත් රජයේ ප්‍රතිපත්තිය බවත්, එළවලු, බඩ ඉරිඟු, ධාන්‍ය වර්ග වැනි වගා සඳහා අවශ්‍යතාව මත කෘෂි රසායන පෞද්ගලික අංශය හරහා ගෙන්වීමට අවධානය යොමු කරන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් නිලධාරීන්ට උපදෙස්. රසායනික පොහොර හෝ කෘෂි රසායන රජයේ සහනාධාර වැඩපිළිවෙල යටතේ කිසි විටකත් ලබා නොදෙන බවටත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කරයි. මේ අතර කාබනික පොහොර ප්‍රතිපත්තියට අනුව රජයේ සහනාධාර පොහොර ලෙස ගොවින්ට බෙදාදීම සඳහා ඉන්දියාවෙන් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගෙන්වීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇතැයි මේ වන විට විවිධ පාර්ශ්වවලින් චෝදනා අණගෙනවා. පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් සමගි ජන බලවේගේ රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය කළ ප්‍රශ්න කිරීමකට රාජ්‍ය අමාත්‍ය ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා අද පිළිතුරු දුන්නා. මේ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ඉන්දියාවෙන් ආනයනය කිරීමේ ක්‍රියාවලිය හා බෙදා හැරීම සිදු කරනු ලබන්නේ පූර්ණ රාජ්‍ය සමාගමක් වන කොළඹ කොමර්ෂල් ෆර්ටිලයිසර් සමාගම මගිනි. එහිදී රජයේ විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියට අනුකූලව අමාත්‍ය මණ්ඩලය අනුමැතිය සහිතව මෙකී දියර පොහොර ආනයනය කිරීම සිදුකොට ඇත. රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් මා මේ කිසිදු ප්‍රසම්පාදන ක්‍රියාවලියක් සඳහා කිසිදු දායකත්වයක්, බලපෑමක් හෝ නියම් හෝ අනියම් ආකාරයෙන් කිසිදු ඇඟිලි ගැසීමක් සිදුකොට නොමැති බවද මේ අවස්ථාවේදී ඉතාමත් වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටිනවා. ඒ අනුව පහුගිය 19 වැනි දින ගරු රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය විසින් මාගේ නම පෞද්ගලිකව සඳහන් කරමින් මෙදියර පොහොර ගෙන්වීමේ ක්‍රියාවලියේදී වාංචාවක් සිදු වී ඇති බවත්, ඒ සඳහා මා සම්බන්ධ වී ඇති බවටත් මන්ත්‍රීතුමිය විසින් කරන ලද මේ ප්‍රකාශය මා තරයේ ප්‍රතික්ෂේප කරමි. එය හෙළා දකි. දරාගත නොහැකි ජීවන වියදම හමුවේ පිටකොටුවේ නාට්‍යාමි වරුණුත් අසරණ වෙලා. පිටකොටුව පස්වන හරස් වේදියේ නාට්‍යාමි වරුන් අද පෙරවරුවේ සිට සිය සේවාවලින් ඉවත්ව විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කළේ ගාස්තු වැඩිවීමක් ඉල්ලමින්. ආණ්ඩ පාලවයි පටවන්ඩ පාලවයි එකයි ඉල්ලන්නේ. දෙන්නේ 10යි 8යි 7යි දෙන්නේ 6යි එහෙමයි දෙන්නේ කුලිය. කන්න බොන්නේ කොහමද? දවල්ට කියලා කෑමක් කන්න ගියා නම් අනිවාර්යයෙන් 250ක් ඕනේ. මේගොල්ලන්ගේ ඉල්ලුවේ අපි සාදාන කුලියක් ඉල්ලුවේ වැඩිපුර නෑ. අපිට මේ භාණ්ඩ පටවන්ඩ පාලව ගානේ දෙනකම් වැඩ කරන්නේ නෑ. දැන් ඔක්කොම ගණන් වැඩි 1989 කාලේ ඉඳලා මේ කුලිය මතයිද? අපි ධර්මෝල් ජීවිතන්ට අමාරු. අපිට භාණ්ඩ පාලවයි පටවන්ඩ පාලවයි එච්චරයි. පම්පුව ඉල්ලුවේ නෑ. පොඩි කරන පම්පු කරාට අපිට වැඩන්නේ නෑ. ඒ අතර බත් පාර්සලය හා තේ කෝපයක මිල වැඩි කිරීමට සිදුවන බව ආපන ශාලා හිමියන්ගේ සංගමය අද ප්‍රකාශ කළා. අපි ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20කින් වැඩි කිරීමට තීරණය කරනවා. එළවලු තුනක්, පලා වර්ගයක් එක, ඒ වගේ මාළු කෑම එකක් අපි වෙරදපොලේ වර්තමානයේ තිබෙන රුපියල් 150ත් 180ත් අතර ඒ කෑම එක මිල රුපියල් අපි 20ක මිලක් වැඩි කරනවා. මාළු කෑම එක මිල රුපියල් 200 බවට පත් වෙනවා. අංග සම්පූර්ණ මාළු කෑම එකක්. කුල් මස් කෑම එක මිල රුපියල් 230යි 220යි දින්නේ. කුල් මස් කෑම කිලෝ රුපියල් 250 බවට පත් වෙනවා. මේ රටේ ආපන ශාලා හිමියන් කෑම එක මිල රුපියල් 20ක් වැඩි කරනවා. ඒ වගේම ප්ලේන්ටිය
රුපියල් 25යි ඒක රුපියල් 30 දක්වා වැඩි කිරීමකට ලක් වෙනවා. මේ වැඩි කරන්නේ ආණ්ඩුව ඍජුවීමටත් පාරිභෝගික හෝරා කෑම සඳහා නෙමෙයි, පවතින වෙළඳපොළ ක්‍රමය තුළ මේ කර්මාන්තය පවත්වා යන්න බෑ. බදාදා වෙනකොට මේ රටේ හෝටල් කර්මාන්තය, ආහාර පාන කර්මාන්තය අනිවාර්යයෙන්ම වැහෙනවා. වැහෙන්නේ ආණ්ඩුව දන්නවත් විපක්ෂයේ බලවේගය තින්ද නෙමෙයි, ඔටෝ වැහෙනවා. රම්‍ය භූමි ශ්‍රී ලංකා, සිරිසාර භූමි ශ්‍රී ලංකා. මන්ත්‍රීවරයන්ට පාර්ලිමේන්තුවේදී සිදුවන වාචික හිංසනය වැළැක්වීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයේ සභාපතිනිය වන රාජ්‍ය මාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දු කුල්ලේ මහත්මිය අද කථානායකවරයාට ලිපියක් යොමු කර තිබෙනවා. ඒ පසුගියදා ආණ්ඩුපක්ෂයේ තිස්ස කුට්ටියාරච්චි මන්ත්‍රීවරයා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී විජයරත්න මහත්මියට එරෙහිව සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරමින් එම ප්‍රකාශය පිළිබඳව මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක්ද මතු කළා. වෙනිදා කිසිදු අවස්ථාවක බාණ්ඩ නම සඳහන් කරමින්, මිල සඳහන් කරමින් සැපද යන්න මගේ කතාවේ මම කිසිම අවස්ථාවක සඳහන් කරලා නැහැ. දෙවනුව එතුමා එම බාණ්ඩවල නාම භාවිතා කරමින් මතුපිට අරුතට හාත්පසින්ම වෙනස් අර්ථයක් ගෙනත් දෙන යටිපෙළ අරුත තුළ අසභ්‍ය අශීලාචාර අර්ථකථනයක් සිද්ධ කරනවා. ජලනි ප්‍රේමජාස මැතිනිය පිළිබඳව සඳහන් කරමින් එතුමියට ඉතාමත් පහත් පෙළේ අපහාසයක් සිද්ධ කරනවා. එතුමියට මේ සභාවට ඇවිල්ලා ඒකට උත්තර දෙන්න විදිහක් නැහැ ගරු කථානායකතුමනි. හොර මුලක් ගාව හැදිච්ච ගිරාපෝතකයයි තාපසයන් ළඟ හැදිච්ච ගිරාපෝතකයගේ කතාව අද සමාජයේ මේක දිහා දැක්කහම තේරුම් ගන්නවා ඇති කියලා මම හිතනවා. ගරු කථානායකතුමනි, මෙම ප්‍රකාශයේ හුදු දේශපාලනික අවශ්‍යතාවයක් මත සිදු කරපු බව පැහැදිලි. එය පොදු ජන පෙරමුණේ දේශපාලනයේද යන්න එහි නායක ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් මම අහන්න කැමතියි. ඒ සමගින් ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.